නීතිය පාලිකෙන සංකල්පයෙන් අදහස් කරනදේ තමයි මිනිසුන්ේ නීතිය නිර්මාණයකරාට පාස්සේ. ඒ නීතිය තමයි සමාජය පාලනය කරන්න එක ඇන්න මෙරටි විදයකි වස්ථාදායක අධිකරන්න බලය තියනය අපිට. අපි ව්‍යස්ථාදායක බලය නැත්තත් නීති හැදීමේ බලිය නෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහා තමයි ක්‍රියාමග කරන්න. අපි චන්දය දීලා අපේ නියෝජිතය පාර්මේන්තුවට ඇවල පාර්ිමේන්තු ඇතරේ නීති හදන හැබැයි. නීතිය හැදුවට පස්සේ සමාජය පාලනය වෙන්නේ මේ නීති මගේ එක සියල්ම දලා නීතියට යතත්. පාලනය කරන්නේ මහින්දවත් ගෝටවත් රනිල්වත් නෙමයි නීතිය. හැබයි මේ නීතිය පාලනී කෙන සංකල්පය ලංකාවගේ තුවනි ලෝකෙ රටවල්වල විහිල්ුවට පත් වෙච්ච දෙයක්. උසසයම පාලක හැමවිලේම ඉන්නේ නීතියට ඉහළින්. මේක තමයි අපපයාත්දැකි හැබැයි දවසින් දවස නීතිය පාලනය බල්ලටයම සැමගම සිදුවනය තමයි සමාජිය ඇතුළෙේ කැලෑ නීතිය රජවීම මේ අපිදැක් අසු නමේ කාල. හැ මිත්තවරුණනි මේ නිශ්චද මහොතදත් ගෝටාබේ රජ පක්ෂට කඩයන්න කැමති ඕනෑම කෙනෙක්ව නීතියමගින් ආරක් සාකරනව. හැබැයි ගෝඩට එරිව කතා කරන ඕනෑම කෙනෙකුට නීතිය ක්‍රියාම්මක වෙනවා. ඒය රාත්‍රී දහය හතුලස් හයට පමණය රාජගිරිය ගුවන් පාලමයටදී රියානතු රක් සිද්ධ වුණ මේක කරේ වෙන කිසිම කෙනෙක් නැමයි විජයදහස රාජ පක්ස ලොක කොළුව. විජේ ස රජ පක්සගේ ලොක කොල්ළුව සම්බන්ධයෙන් අප නිරන්තර ම ොරතුර ඕපට දිරි පාත් කර අද විජය දස රජ පක්ස, බුදු හාමුදුරන්ගේ මල්ලි වගේ හැසුරනාට ඕ නොම්බර එකේ තක්කඩි දූෂටයේ කියන ක අපි කාලපපුරාමෝ බටेලි කර ඒවිතරක්න මේයි අද රාජ පක්සලාට ුරුද්ධෝ මහු කතා කරාට පොහොම පැහැදිල්වර් බජදස රාජ පක්ෂ කියන්නේ රාජපක්ස බෞලේ පවුලේ ජංගි අපපුල්ලප පුද්ගලෙක් ඕ කිසිම හිරිගිතක් නැතුව. යාහපාලන ආණ්ඩුවේ අධි කරන ඇමතිතුවෙලා හිටපු කාලය තුළ ගෝටලගේ හැම කුපාඩි කුණු වැඩක්ම ආ රක්සා කරා. ෙේ ත් මේවැ කොට විජදහස් රාජපක්ෂට කළකම් පලද දෙමින්තිබේෙනවා. ය රාත්‍රය මේ හි අනුතුරු කරලා සජාදස් රාජපක්සගේ ලොකු කොල්ලා වාහනේ නවත්තන්නැතුව දිගටම වාහනයේ පදවගෙන ගියා පදවගෙන ගිහිල්ලා ඔහු, වාම පෞද්දිලික රෝහලකට ඇතුළත් වුණ මේ රියානුතුරට භාජනය වෙච්ච අනි ත්‍රියහිටපු හතර දෙනුගේ තත්වය බරපතලයි මේ අතරින් එක්කෙනනෙ කාම් පාවක්. ඒය ගැබ්ගත් කාන්තාවක් කියලා තමයි මේ වෙනට පොලිස් ර්තාස දහන් කරන්න. කසේවිත බෙනට සාමාන්‍යෙන් දේශපාලුවන්ගේ දරුවන්ට නීචය ක්‍රියාම්මක වෙන්න බොහොම හිමිින් සාමාන්‍යෙන් අර ක්‍රාම්ග කරා කියල පෙන්න්න වගේ. හොට මතක ඇති මහින්දානන්ද අලුද්ගමගේ ලොකු කොල්ල එදා බම්බලපිටි දී විශාලරයාාන තුරාක් කරා කොටින් බොරැල්ල රතවාහන්සේ ඕයිIC වෙතනෙදි මැරුණනා හැබැයි. අදටවත් ඔහට විුද්ධ නීතිය ක්‍රියම්මක වෙන්නේ නැහැ හැයි, මේ මෝතේ බජේදස් රජපක්සක කොල්ලා අත්තඩං ගොට පත්වෙලා අතිබෙනවා. ඕ මේ වෙනවිට පොලිස් ආරක්ෂාවයටත එම රෝහලේ ප්‍රතිකාර ලබනවයි කියන කාරණය තමයි මේ වෙනකොට තහවුරු වෙලා ඇතිබෙන් කසේවිතත් මේ වෙනුකොට තතුද තාරංචිමාර්ක සඳහන් කරන්නේ බජේදාස රාජපක්සක කොල්ලා කිසි කරදරයකුින් තොරව ඉදිරි දින කිහිපෑඇතුළෙත ඇපයකින් නිදහස් වෙනමයි කිය කාරණ. මිත්වරුුණ මීතිය තියෙන්නේ උන්ට අපිියෝ පාලිනය කරන්න හැබැයි උන්ට නීතිය තියෙන්නේ සෙල්ලං කරන්න මේක මහා කාල කියන්නන්නේ තත්වයක් දවසින් දවසරට බල්ල ටයනවා බල්ල පාලිනේනවා මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත්මට මකද විදයක්වස්ථාදය කාදදි කරන බල තෙනනයක් පිට. එනිසා මේ කාල කන්නේ ක්‍රමේ වෙනස් කරන්න පුළුවන්, ඒකට නාකත්ව දිය හැකි පුද්ගල වෙන සක්නමේ කති ප්‍රත්තිමේ වෙන සක් කල හැකි සමාජ දේශපාලන කණ් ෑක් සග. ත් කරම බෙන් සමගන්න. බ සැමට ය.